මි ජොනයා වහම බන්ධනාගා රොහට ඇතුළත් කර ලෙස මේ වෙනොට බන්ධනාගාර අධිකාරියට දේශ පාලාායකෙන් විධ බලපෑමෙල්ලවෙමින් තිබෙනවා. පහුගේ කාලේ තුළ දේශපාල බන්ධනාගා රෝහල සැලකුවේ තමන්ගේ බූදලයක් විදිහයට පෞ්මීට දවස් දෙක්කට පෙර රක්ෂිත බන්ධනාගාර ගත්ත කරපු ජෝන්ස්ටන් නේවනකොට ඉන්නේ සාමානය සිරමෑදිරීක. සාමාන හිරකාරෝත්තක්ක ජෝන්ස්ටන්. මේ වෙනකොට තමන්ට කරන්න පුළුවන් හැම බලපෑමන්ම නේවෙනකොට බන්ධනාගර අධිකාරියට කරනවා තමන්ව කොහ මහරි බන්ධනාගර රෝහල්ට ඇතුළාත් කරන ලෙස. විශේෂයම ජොනිියයට හිරගේ කියන්න අලුත්ත අනක් නෙමයි. හැබැයිමු හරගටගේ හැම වෙලාකම හිටියේ බන්ඳනාගාර රෝහලි. මේ වෙනකොට මිනිියුමරු මරාගන්දලා බටලන්ද රනිල් ඇතුළු බොහෝ දෙනෙක් තමන් දන්න හඳුරන්න නිලධාරින් අල්ලගෙන, බලපෑම් ටරමින් ඉන්නවා ජොනිය කොහොම හරි බන්ධනාගර රෝහලට දාන්න මෙ වෙනුකට බන්ධනාගාර අධිකාරය සඳහන් කරනකාරයට බන්ධනාග රෝහල තියෙන්නේ ඇඳැන් එකසිී අසුවකටාසන්න ප්‍රමාණයක් මේ රෝහල් මේ රෝහල් ගතවයුතු විශාල හිරකාරයෝ ප්‍රමාණයක් බන්ධනාගාරය ඉන්නවා අතිශයෙන්ම අසාධ්‍යතත්තයේ පාසුවෙන එබනි තත්ත්යක් තුළ ජොනියවැනි කෙනෙකුට බඳරාග රෝහල ඇඩක්වෙන් කිරීම අතිශ්‍යය අපහසු බවතමයි ඕවුන් පෙන්වා දෙන්නේ මේ වෙනකොට සල්ලිකාරෙන්ට ඇදම් වෙන්කරපු අර දොස්තර බඩ්ඩක් ඇබැරිමෙන්තමයි ඉන්නේ වර්තමාන්න ආණ්ඩ වෙනස් වීමත් සමගම. එදා රුපියල් ලක්ෂ ගණන් වලට තමන්ගේ අහවල් එකක විකුණපු ඒ දොස්තර බඩ්ඩ මේ වෙනකොට, බොහොම අක්‍රිය තක්තුයක ඉන්නවා මොකද කොයි මොහොතක හරි දමන්ට දැඩුවල් ලැබෙන බව ඒ අම්මන්්ඩි දන්න නිසා. ඒ නිසාම තෙක් කලක් දේශපාලුව හොම පහසුවෙන් ඒ අම්මන්ඩියෝ පාවිච්චි කරලා බඳනාග රෝහල්ට ගියාට මේ මොහොදේ එක අතිශයේ දුස්කරතත්වයකට පත්වෙලා තියෙනවා. හැබැයි මේමනකොට කලුකෝට් අඳින හිඳරන්නු දෙන්නේෙක් බරපත ලෙස මැදිියත් වෙලා බලපෑම් කරමෙන්ින් ඉන්නවා ජොනයාගේ පරණ රෝග වාර්තායිඉදිරිපාත් කරලා ජොනිියට දියවැඩියා ඇතුළු රෝග ගණනාවක් තියෙනවා මේවා බන්ධනාගාර ඇතුලෙදි උස්සන් වෙන්න පුළුවන් ඒ නිසා හොඳොමැදේ තමයි ජොනිය කොහොම හරි න්ධනාගාරෝහට ඇතුළත් කර ගැනීම කියන කාරණය. මිතවනි කොහොම එතක් ඒ කළුකෝට අඳින හිඟන්නන්ගේ උත්සාහත් අසාර්ථක වෙච්ච බවතමයි මේ වෙනකොට පේන්නට තියන්නේ. කොහොම එතත් මේ වෙනකොට ජොනිය සාමාන්‍ය හිරකාරවත්තෙක සාමානහිරකුටක පොල්සම්බෝලයි පානුවිකාලා බොහොම අමාරුවජීවත්වන බවත මයි මාත් ගයට හෙළිවෙලා තියෙන්නේ. මිත්‍රනි මෙච්චර කළලා අත්වියෝ පැවතින ජෙඩැන්ක් ක්‍රියාම්මකිමින් තියෙනවා. එදා අපට වෙතරා කෘර්ම වෙලා තිබ හිරකූඩුව දැන් උන්ටත් උරුමවෙමින් තියනවා. එදා නීතිය උන්ටයි හිරගේ අපටයි කියල තමයි උුන් කල්පනා කරයි. මේ වෙනට ජොනයාගේ පස්සේ කරගටන තත්ත්වයක්ක මයි නිර්මාණය වෙලා තියෙන්න්නේ. මේ වෙනකොට පහුගේ අවුරුදු හැත්තෑ භක්ති්‍ය මේ රටේ අක්්‍රිය වෙලා තිබ නීතිය දේශපාලුවන්ට ක්‍රියාම්නක වෙනවා. හැබැයි මේ ක්‍රමය දිගින් දිගටින් පෝත්වගන්න නම් අපි පැරණි. යා නීති යාවත්කාලන කිරීමක් ජනතා හිතවාදී අනපනත් නැමත ගනීමත් අත්‍ය වශ්‍යයි. අන්නේ ඒ සඳහා හැකියාවක් ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟය අපි පෙරමුණටයම මිටුවනි අර්ගත ජයක්‍රනටෑන මතිබවට සීපත් කමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට්ට ජය.